මේක ලංකා ඉතිහාසයේ විනාශම වූ මැතිවරණයක්. මම හිතන්නේ මේක හොඳ අවස්ථාවක් වෙන අපි වගේ තරුණ තරුණියන්ට අපගේ පාර්ලිමේන්තුව අපගේ දේශපාලනය නියෝජනය කරන්න. පාර්ලිමේන්තුව කියන්නේ ටිකක් ලේසි පහසු තැනක් නෙමෙයිනේ. වැඩක් කරන්න පුළුවන් කියලා විශ්වාස කරනවාද? අනිවාර්යයෙන්ම විද්වත් පාර්ලිමේන්තුවක් හොඳ සංවාද වෙන පාර්ලිමේන්තුවක් හොඳ ව්‍යාපෘති ගැන හොඳ ආයෝජන අවස්ථාවක් ගැන ලංකාවේ දියුණුවට මොකද්ද කරන්න පුළුවන් ගැන හොඳ විද්වත් පාර්ලිමේන්තුවක් අපි ඉදිරිපත් වෙන්නේ. ඉතින් ඒ වගේ පාර්ලිමේන්තුවකට අපිට වැඩ කටයුතු කරගෙන යන්න අනිවාර්යෙන් පහසු වෙනවා කියලා හොඳ විශ්වාසයක් මගේ තුල තියෙනවා. මාලිමාවේ ආණ්ඩුවක අර්කම් වගේ කෙනෙක් මොන තරම් දෙයක් අරගෙන ගියත් පාර්ලිමේන්තුවට මේක අපි කරමුද කියලා එහෙම කිරණ එකක් නෑ නේද? අපගේ අදහස් වලට කන් දෙන නායකත්වයක් තමයි අපිට තියෙන්නේ. සිංහල ඡන්ද මොන වගේ තත්ත්වයකද තියෙන්නේ? මම රාහුල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවේ බහුතර සිංහල. මට කිසිම වෙනස්කමක් එතන දැනුන්නේ නැහැ. මගේ ජීවිතේ වැඩිම කාලයක් මම හිටියේ සිංහල සමාජෙත් එක්ක. ඉතින් මට මේක ඉතින් සුන්දර ගමනක් තමයි. අයිබන් සුබ දවසක්. මහමැතිවරණයක් අභියසාපී ඉන්නේ. මේ මහමැතිවරණ ටිකක් විශේෂයිනේ. ඒ කියන්නේ මේ රටේ මිනිස්සු හොයනවා උගත්කම හොයනවා බුද්ධිමත්කම හොයනවා තරුණ මූණු හොයනවා මේ වගේ ටිකක් විශේෂ මැතිවරණයක් තමයි මේක. මේක ලංකා ඉතිහාසයේ වෙනස්ම වූ මැතිවරණයක්. ඒ වෙනස්ම මැතිවරණයට ඉදිරිපත් වෙන වෙනස්ම පුද්ගලෙක් හොයාගෙන අපි එනවා මාතර දිස්ත්‍රික්කයට. මාතරින් ඔහු තරඟ කරන්නේ ජාතික ජන බලවේගයේ අපේක්ෂකෙක් විදියට අර්කම් ඉල්යාස්. අයබනවට. අයබවන්. අර්කම් මම මේ විදිහට එන්නම්කෝ. අර්කම් කියන්නේ කවුද? මොන වගේ පුද්ගලයෙක්ද? අපි දැනගන්න කැමති. අර්කම් කියන්නේ සාමාන්‍ය පවුලකින් නිදහස් අධ්‍යාපන ලැබලා දැන් වෘත්ති වශයෙන් ඉංජිනේරුවෙක් විදිහට කටයුතු කරන සාමාන්‍ය පුද්ගලයෙක්. කොහෙද ගම්පලාත? මම මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ප්‍රදේශය තමයි මගේ ගම්පලාත. උපංගම. උපංගම. එතකොට පවුලේ සාමාන්‍යයෙන් කී දෙනෙක් වගේ ඉන්නවද? ගෙදර අය ගැන? අපේ පවුලේ මගේ තාත්තා දිය තුන අතර නෑ. අම්මා ඉන්නවා. මලිල දෙන්නයි නංගි. අර්කම් මම මේ විදිහට අහන්නම්. දැන් ලංකාවේ දේශපාලනය කරනවා කියන එක ලේසි නෑනේ. හැමෝටම කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි මේක. පුළුවන් අයත් ඉන්නවා, බැරි අයත් ඉන්නවා. අර්කම් මේ ජාතික දේශපාලනයට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඔබ ඉල්ලන්නේ මහමැතිවරණයකට. මම මේ දේශපාලන සම්බන්ධ වෙන්නේ අවසන් වලට අර යෝජනා වෙච්ච පළාත් පාලන මැතිවරණයත් එක්ක මම වැලිගම නගර සභාවට අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වුණා. එතනින් තමයි මගේ ක්‍රියාකාරීම දේශපාලන ජීවිතේ පටන් ගත්තේ. ඊට කලින් මගේ වෘත්තීය ජීවිතය අධ්‍යාපන කටයුතුත් එක්ක තමයි හිටියේ. මම හිතන්නේ මේක හොඳ අවස්ථාවක් වෙන අපි වගේ තරුණ තරුණියන්ට අපගේ පාර්ලිමේන්තුව අපගේ දේශපාලන නියෝජනය කරන්න පුළුවන් හොඳම අවස්ථාවක් මට හම්බෙලා තියෙනවා කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. පාර්ලිමේන්තුව කියන්නේ ටිකක් ලේසි පහසු තැනක් නෙමෙයිනේ. එන අපි දැකලා තියෙනවා අපි දැකපු පාර්ලිමේන්තුව නම් අර සටන් එක එක තැන් වල කෑකෝ ගහ ගන්නවා පරුස වචන අරවා මේවා කතාන්දර මහා ගොඩයි. එතකොට මේ වගේ පාර්ලිමේන්තුවකට ගිහිල්ලා අර්කම් වගේ කෙනෙකුට වැඩක් කරන්න පුළුවන් කියලා විශ්වාස කරනවාද? අනිවාර්යයෙන්ම. අපි ජාතික ජන බලයේ වශයෙන් අපි පාර්ලිමේන්තුවක් හදන්නේ ඒ වගේ පාර්ලිමේන්තුවක් නෙමෙයි. විද්වත් පාර්ලිමේන්තුවක් හොඳ සංවාද වෙන පාර්ලිමේන්තුවක් හොඳ ව්‍යාපෘති ගැන හොඳ ආයෝජන අවස්ථාවක් ගැන ලංකාවේ දියුණුවට මොකද්ද කරන්න පුළුවන් ගැන හොඳ විද්වත් පාර්ලිමේන්තුවක් අපි ඉදිරිපත් වෙන්නේ. ඉතින් ඒ වගේ පාර්ලිමේන්තුවකට අපිට වැඩ කටයුතු කරගෙන යන්න අනිවාර්යෙන් පහසු වෙනවා කියලා හොඳ විශ්වාසයක් මගේ තුල තියෙනවා. එහෙම පාර්ලිමේන්තුවක් හැදෙනවා නම් අර්කම් ලගේ සහයෝගය දෙන්න තියෙන්න බෑ. අනිවාර්යයෙන්. එතකොට මොනවද අර්කම් දකින වෙනස් විය යුතු තැන් ලංකාවේ? මේ අපි උදාහරණයකට ගමු මාතර දිස්ත්‍රික්කේ විතරක් අර්කම් මාතරින් ඉල්ලන්නේ. මොනවද ඔබ දකින වෙනස්කම් මේ ප්‍රදේශයේ හදන්න ඕන? ගොඩක් වෙනස්කම් තියෙනවා. අපේ ඇත්තටම මාතර දිස්ත්‍රික්ක කියන්නේ මම කලින් ගොඩක් තැන්වල කියන මේක විවිධත්වයේ දිස්ත්‍රික්කයක්. සියලුම ශේෂ්ත්‍රවල අදාළව රැකියා අවස්ථා තියෙනවා. ලංකාවේ මොන මොන ශේෂ්ත්‍රද තියෙන්නේ හැම ශේෂ්ත්‍රයකට අදාළම රැකියා අවස්ථා තියෙන දිස්ත්‍රික්කයක් තමයි මාතර. අපි එක පැත්තක ඉඳලා ආවොත් සංචාරක ශේෂ්ත්‍රය, දීවර ශේෂ්ත්‍රය, කෘෂිකර්මාන්තය, සුළු අපනයන බෝල වගේම මාතර දිස්ත්‍රික්කය කියන්නේ ලංකාවේ දියුණුම මානව සම්පතක් තියෙන දිස්ත්‍රික්කයක් කියලත් මම හඳුන්වන එක වැරදි නෑ කියලා හිතනවා. මම හිතන්නේ මේ හැම ශේෂ්ත්‍රයකින්ම අපිට දිනු වෙන්න පුළුවන්. ඉතින් අපි සංචාරක ශේෂ්ත්‍රය ගත්තොත් ගොඩක් ලේසියෙන්ම ඉක්මනටම දිනු වෙන්න පුළුවන් ශේෂ්ත්‍රය සංචාරක ශේෂ්ත්‍රය. කොහොමද මම ඇත්තටම දැනගන්න කැමති දැන් සංචාරක ශේෂ්ත්‍රයට ඔය ඇමතිවරු බර ගාණක් හිටියනේ මේ රටේ ඉඳලා අරක කරනවා මේක කරනවා. හැබැයි අපි නම් වැඩිපුර දැක්කේ ඒගොල්ලොන්ගේ මේ මියුසිකල් ෂෝස් ඒ වගේ දේවල් ටිකක් විතරයි. එච්චරද සංචාරක ශේෂ්ත්‍රය ගොඩනගන්න කරන්න පුළුවන්? නෑ, අනිවාර්යයෙන්ම අපි මේ ඔපචුනිටීස් තියෙන අපේ පිහිටීම අපි හරියට අඳුර ගන්න ඕන. දැන් මම කියන්නේ මේ දිස්ත්‍රික්කේ පිහිටීම. පිහිටීම දිස්ත්‍රික්කේ අර මුහුදු කලාපවල තියෙන විවිධත්වයක් වූ මුහුදු කලාප තියෙන.
වැලිගම ගත්තොත් එක පැත්තක් බිග්නස් ලට සර්ෆින් වලට තාමත්ම හොඳ යෝගිතත්වයක් තියෙනවා. වගේම තවත් පැත්තක් තියෙනවා රැල්ල අඩු සෞම්‍ය කියන්නේ හොඳ මූදක් තියෙනවා. ඒ වගේම මිරිස පැත්තට එනකොට වේල් වොචින් එක තියෙනවා. හිරි කැටිය දික් කරලා පැත්තට එනකොට වෙනත් මූද තීරයක් තියෙනවා. ඉතින් මේවා හරියට අපිට ඐඩෙන්ටිෆයි කරගෙන හොඳ ව්‍යාපෘති හොඳ රජයේ අනුග්‍රහයක් එහෙම නැත්නම් වෙනත් ආයෝජනයක් එක්ක හරි සංචාරක කලාපයක් විදිහට කරොත් අපිට හොඳ විදේශිකයෝ හොඳ සංචාරකයෝ මේ පැත්තට ආකර්ෂණය කරගන්න පුළුවන් වෙයි. මම හිතන්නේ ඒක අපි හරියට සලසුම් කරලා අවුරුද්දක් දෙකක් ක්‍රියාත්මක වෙනකොට මේ අපේ දකුණු මුහුද තීරය වෙනස්ම විදියකින් දිනු වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඔබ දන්නවා දාර්කම් පාර්ලිමේන්තුවේ මේ රටේ ජනතාවත් මේ බලන් ඉන්න අයත් අපිත් දැන් දැකලා තියෙනවා මේ පසුපෙළ මන්ත්‍රීවරු කියලා කොට්ටාසයක් ඉන්නවානේ. ඒ කියන්නේ ඔබ හිට පාර්ලිමේන්තුවට ගියත් අපි විශ්වාස කරොත් ඔබ පසුපෙළ මන්ත්‍රීවරයෙක් කියලා. හැබැයි ඒ අයට පාර්ලිමේන්තුව ඇතුලේ ලැබෙන අවස්ථා අඩුයි. කතා කරන්න දෙන වෙලාව අඩුයි. ඊට පස්සේ ඕගොල්ලෝ මොනවා කිව්වත් වැඩක් නැහැ. ඉහළ පාලකයන්ට ඕන විදිහට විතරයි වැඩේ වෙන්නේ. මාලිමාවේ ආණ්ඩුවක අර්කම් වගේ කෙනෙක් මොන තරම් දෙයක් අරගෙන ගියත් පාර්ලිමේන්තුවට මේක අපි කරමුද කියලා එහෙම කිරණ එකක් නැහැ නේද? ඒක අනුරල හරිනිලා කට්ටිය විතරක් ගන්න තීරණයක් බවට පත් වෙයි නේද? නෑ එහෙම වෙන්නේ නෑ. මොකද මම පෞද්ගලික අපේ නායකත්වයේ අඳුරනවා. ඒ නායකත්වෙත් එක්ක අපි වැඩ කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම සියලුම අපගේ අදහස් වලට කන් දෙන නායකත්වයක් තමයි අපිට තියෙන්නේ. අපි තරුණ තරුණයන් විදිහට අපිට විවිධ අදහස් තියෙනවා. අපි සමාජය පැත්තේ ලංකාව පැත්තේ බලන කෝණේ සාමාන්‍යයෙන් වෙනස්. ඉතින් ඒ අදහස් අනිවාර්යයෙන්ම අපිත් එක්ක එකතු වෙලා ක්‍රියාත්මක කරනවා කියන විශ්වාසය මට හොඳටම තියෙනවා. එහෙම තැනක් තියෙන හින්දා තමයි අපි මේ ජාතික ජනබලයකත් එක්ක එකතු වෙලා මේ දේශපාලන ගමන පටන් ගත්තේ. අර්කම් මම මේ විදිහ ප්‍රශ්නයකට එනවා. මේ මම නිතරම මේ අර්කම්ගේ නම කියනවා. මොකද මේ අපි විශ්වාස කරනවා මේ හරි කාටවත් දැනෙන නම. ඒ නම ඒක අපි භාෂාව මොනවා වුණත් කාගේ ආගමක් වුණත් මොනවා වුණත් ඒ නම හරි දැනෙනවා. ඒ නිසා මම නිතර මේ නම පාවිච්චි කරන්නේ වැලිගම ප්‍රදේශයෙන්. ඔබ දැන් ඔබේ ප්‍රදේශයේ කොට්ටාසය ගත්තොත් වැලිගම තමයි ඔබ නියෝජනය කරන්නේ මාතර දිස්ත්‍රික්කයේ. මේකේ මුස්ලිම් ජනගහනේ ඉන්නවා. අපි කියමු උදාහරණයක් විදිහට මේ මුස්ලිම් ජනගහනේ ප්‍රශ්නයක් නැහැ අර්කම්ට ඡන්ද දෙනවා. ඔබට මේ සිංහල ඡන්ද කොහොම මොන වගේ තත්ත්වයකද තියෙන්නේ? ඒ අය ඔබට එහෙම ಜಾති ભેදයේ ભેදයෙන් සලකනවාද වැලිගම් ප්‍රදේශයේ? ඒක දැනගන්න කැමතියි. වැලිගම විතරක් නෙමෙයි මාතර දිස්ත්‍රික්කෙම්ම හොඳම ප්‍රතිචාර මට හම් වෙනවා. මම හිතන්නේ මම ගොඩක් කියන්නේ ඔබේ ජාතිකත්වයේ සලකන්නේ නැහැ දැන්. නෑ මම හිතන්නේ එහෙම දෙයක් සිද්ධ වෙනවා කියලා. හැමෝම ආදරේ ගොඩක් කෝල්ස් එනවා. ගොඩක් මාව සම්බන්ධ කරන්න උත්සාහ කරන හැම පැත්තෙම ඒ අදාළ සාකච්ඡා වලට එහෙම නැත්නම් ජන හමු වලට ආරාධනා එනවා. මට තමයි ගොඩක් කලකට වෙලාවක් වෙන් කරගන්න බැරි ප්‍රශ්නයක් කියලා දෙන්නේ. මම හිතන්නේ දැන් අපේ රටේ මිනිස්සු ඒවට අහු වෙනවා කියලා. අපි ගොඩක් වෙනස් වෙලාගෙන මම කතා වාර්ක මේක හරි ලස්සනයි ඒව කිව්වර දැන් නම් අපි විශ්වාස කරන්නේ නැහැ අහුවේ කියලා. ඇත්ත අවුරුදු ගාණක් තිස්සේ මේ රටේ මිනිස්සු මේ ජාතිවාදය නිසා අවුලවගෙන දෙමළ මිනිහා සිංහල මිනිහත් එක්ක මුස්ලිම් මිනිස්සුයා සිංහල මිනිහත් එක්ක මේ කොහෙවත් නැති අමු පට්ටපල් බොරු බේගල් ඇදවලා මේ රටේ පාලකයෝ මේ රට කරානේ. දැන් ඒක වෙනස් කියලා ඔබයි කියන කතාව හරි විශේෂයි. ඒක ටිකක් පැහැදිලි කරලා දෙන්නකෝ අපිට. තව ටිකක්. ඔබේ අත්දැකීම් එක. ඇත්තනම අත්දැකීම් නම් තියෙනවා. ගොඩක් කටුක අත්දැකීම්ත් තියෙනවා. සුන්දර අත්දැකීම්ත් තියෙනවා. සම සුන්දර අත්දැකීම් කතා කරමු. ඔයාලා ධනාත්මකව හිතන එක හොඳයිනේ. ඉතින් මම හිතන්නේ මම රාහුල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවේ බහුතර සිංහල ළමයි සිංහල සහෝදර සහෝදරයෝ ඉන්න පාසල. මට කිසිම වෙනස්කමක් එතන දැනුන්නේ නැහැ. මගේ ජීවිතේ වැඩිම කාලයක් මම හිටියේ සිංහල සමාජෙත් එක්ක. මගේ විශ්වවිද්‍යාල ජීවිතය මම දැන් මගේ වෘත්තිය වශයෙන් කරගෙන යන මගේ ව්‍යවසාය කත්වයක් මම මගේ සිංහල යහළුවන් 3 දෙනෙක් එක්ක 4 දෙනෙක් එකතු වෙලා පටන් ගත්ත ව්‍යාපාරයක් තමයි තියෙන්නේ. ඉතින් මට මේක ඉතින් සුන්දර ගමනක් තමයි. එහෙම නැත්නම් මේ අපි ලස්සනට මේ වැඩේ කරගෙන යනවා කියලා හිතනවා. මම ඉතින් වෙනම මුස්ලිම් නියෝජනයක් කියන එක මම හිතන්නේම නැහැ. එහෙම දෙයක් නැහැ කියලා තමයි මම හිතන්නේ. ඒක දැන් ඔබේ දේශපාලන ව්‍යාපාරය ඇතුලේ එහෙම දෙයක් ඔබට දැනෙන්නේවත් නැහැ හැඟෙන්නේවත් නැහැ. ඒ තරමට සිහිතම දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ හැමෝම එකට ඉන්නේ. එහෙම ප්‍රශ්නයක් අපිට දැනෙන්නේ නැහැ. මම අවසාන වශයෙන් අර්කම්ගේ මේ විදිහට අහන්නම්. අර්කම් ටිකක් මම ඔබෙන් විස්තරාත්මකව මේක කියයි කියලා පැහැදිලි හදනවා. ඒ කියන්නේ මාතර දිස්ත්‍රික්කයෙන් ඔබ පාර්ලිමේන්තුවට ගියොත් මාතර මිනිස්සු වෙනුවෙන් වැලිගම මිනිස්සු වෙනුවෙන් ඔබට මනාපයක් පළ කරන මිනිස්සු වෙනුවෙන් ඔබ මොනවද කරන්න හිතන් ඉන්නේ? මම කලිනුත් කිව්වා වගේ මාතර කියන්නේ විවිධත්වයේ දිස්ත්‍රික්කයක්. අපිට ගොඩක් ශේෂ්ත්‍ර දිනු කරන්න පුළුවන්. මම මගේ පෞද්ගලික අධ්‍යයනයක් කරලා තියෙනවා සංචාරක ශේෂ්ත්‍රයේ පිළිබඳ, ඒ වගේම දීවර ශේෂ්ත්‍රයේ පිළිබඳ. ඉතින් මට හිතෙනවා ලේසියෙන් අපිට එන්න පුළුවන් තැන තමයි මෙන්න මේ සංචාරක ශේෂ්ත්‍රය. ඒක අපි වැලිගමේ ඉඳන් හිරිකැටිය දක්වා අපේ මුහුදු තීරයත්, ඒ වගේම නිල්ලලා ගංගා තීරයේ දිගේ දෙනියා දක්වා අපේ සිංහරාජ වනාන්තරය ත්‍යාග කරලා
හරි සංචාරක පාලමක් ඉදිරියට මේක අපිට දිනු කරගන්න නම් පුළුවන් වුණොත් ඉස්සරහට අනිවාර්යයෙන් අපි කරනවා. ඉතින් අවුරුදු කිහිපයක් ඇතුළත හොඳ වැඩපිළිවෙලක් යටතේ මේක අපිට තිරසාරව අරගෙන යන්න පුළුවන් නම් මාතරගින දිස්ත්‍රික්කයේ අවුරුදු කිහිපයක් ඇතුළත ලංකාවේ දිදුලම දිස්ත්‍රික්කයක් කරන්න පුළුවන් අවස්ථාව අපිට දිනනවා කියලා මම තරයේ විශ්වාස කරනවා. පූර්කයා වෙන මමත් වැලිගම නියෝජනය කරන කෙනෙක් නේ. ඉතින් අර්කම් ගැන පෞද්ගලිකවත් බොහෝ දේවල් දන්නවා. ඉතින් ඒ නිසා තමයි අතරම ඔබ මේ මේ වැඩි කතා බහ කරන්න ගැන කැමති නැහැ නේද? මාධ්‍යට එන්න වැඩි කතා බහ කරන්න. ඉතින් ඒක හරි ඒක අපි වරදක් විදිහට දකින්නේ නැහැ අර්කම්. මේ කියන්නේ ඔබට කියන්න තියෙන දේ ඔබ කියනවා. ඒක සාමාන්‍ය දෙයක්. සහ අපිට ඕන වැඩ මේ වෙලාවේ කතා කර කර හිටිය ඇති දැන් ගොඩක් අවුරුදු ගාණක් තිස්සේ නේද? ඔබේ දේශපාලන ව්‍යාපාරින් නියෝජනය කරන නායකයෝම කොච්චර මේ දේවල් පෙන්න පෙන්න කතා කර කර හිටියද? ඔන්න අවස්ථාව ඉල්ල තියෙන වැඩ කරන්න. වැඩ කරනවා කියන එක සහතික කරන්න මේ රටේ ජනතාවට. ඔව් අපි අනිවාර්යයෙන්ම අපේ වැඩපිළිවෙල පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන වැඩපිළිවෙල. මම තරයේ විශ්වාස කරන මේ පොහොසත් රට කවන්ද කියන්නේ ඒක තමයි අපේ ලංකාවේ කිසිම පවුලක් පුද්ගලයෙක් සහෝදර සහෝදරියෙක් ඉන්න බෑ. වෙනත් ආධාර මත හෝ තවත් එක්කෙනෙක්ගෙන් යැපෙන්න. හැමෝම තමන්ගේ අවශ්‍යතා තමන්ගේ උමමන තමන්ට ලැබෙන ආදායමෙන් කරගන්න පුළුවන් ඉෂ්ට කරගන්න පුළුවන් තත්ත්වයට කවද්දපත් වෙන්නේ අන්න එදාට තමයි අපේ රට පොහොසත් රටක් වෙන්නේ. අන්නේ ප්‍රතිපත්තිය තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. අපි කියන්නේ නෑ ඒක මේ අවුරුදු 2 3 5 ඇතුළත කරනවා කියලා. අපි අනිවාර්යයෙන්ම ඉතාමත්ම ළඟකදී අවුරුදු ගාණක් ඇතුළත හරි සලස්මක් ඇතුළත මේක කරනවා. ඉතින් ඒකට තමයි අපි ඉදිරිපත් වෙලා ඉන්නේ කියලා මම තරුණින් විදියට ඔබත් මමත් බලාපොරොත්තු වෙන්නේ රට හෙට දවසේදී ඇති කරන්නට හැකියාව ලැබෙන ආණ්ඩුවක් බවට ඔබේ රජය පත් වේවායි අපි විශ්වාස කරනවා. අර්කම් බොහොම ස්තුතියි කාලය වෙන් කරගෙන අපිත් එක්ක සම්බන්ධ වුණාට. ආයිබෝවන්. ආයිබෝවන්. ස්තුතියි.